එතකොට මේනි මගේ නංගී මල්ලී මේ දෙන්නා තීන් සියා මම අක්කා අපි තුන් දෙනාම 2022 අවුරුද්දේ තමයි එක්සෑම් එක කරේ. මම ඊට පස්සේ මෙයාගෙන් ප්‍රශ්නත් අහනවා එහෙම එහෙම මේ අර තිබ්බා එකක් ඊට පස්සේ දැන් අපි දෙන්න ගෙදර ඇවිල්ලා මෙයා අක්කිට කෙමිස්ට්‍රි පුළුවන් ඒ හින්දා එයා අපෙන් කෙමිස්ට්‍රි ප්‍රශ්න අහනවා. මගේ නම ඔෂාන් සමරපෝල්. මගේ ස්කෝලේ රණබිම රෝවෙල් එක. එතකොට දැන් මේ 2022 ඒලෙව විසාස් වලින් මම පේරාදි ඉංජිනියරින් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙලා ඉන්නවා. මම ඕෂාන් සමරපෝල්. මම ඒලෙව කරේ බලවලි ස්කෝලේ විශ්වවිද්‍යාල ගර්ල්ස් කොලෙජ්. මේ සැරේ වයඹ මෙඩිසින් සිලෙක්ට් වෙනවා. මම මාංශා සමරපෝල්. මම ස්කෝලේ විශ්වවිද්‍යාල ගර්ල්ස් කොලෙජ්. මේ 2022 විසාස් වලින් මම කරාපිටියේ මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙනවා. ඔයාට ඉස්සල්ලා වැඩ කරන්න නම් හොඳ ටාගට් එකක් තියෙන්න ඕන, ඉලක්කයක් තියෙන්න ඕන, යන්නේ කොහෙද කියලා තමන්ගේ නිශ්චිත තීරණයක් තියෙන්න ඕන, සහ තමන්ට වැඩ කරන්න හොඳ හේතුවක් තියෙන්න ඕන. හරි, ඒ ටික තිබ්බහම ලේසි. ඔයා දැන් 23 වුණත් 24 වුණත් 25 වුණත් මේ එක්සෑම් එකට ඉතුරුලා තියෙන කාලේ කොච්චර වුණත් ඒ ඉතුරු කාලය ඇතුළත ඔයාගේ වැඩ ටික ප්ලෑන් කරගන්න අර කී කාරණා තියෙන ටික වැදගත් වෙනවා. තමන්ට ඉතුරු කාලයට ඇජස්ට් කාලය ඇජස්ට් කරගෙන ඒ කාලයට ගැලපෙන්න ප්ලෑන් එකක් හදාගන්න අනිවාර්යයෙන්ම ඒ ටික වැදගත් වෙනවා. එතකොට එහෙම යුනික් ප්ලෑන් එකක් තිබ්බහම ලේසි. දැන් ඕගොල්ලෝ අනික් කට්ටියෙන් අහනවානේ වැඩ කරේ කොහොමද, වැඩ කරන්නේ කොහොමද. අන්නේ ඒකට කලින් අර කලින් කිව්ව කාරණා ටික හොඳට හිතර අරගෙන, ඒ කියන්නේ ඒ ටික හිතුවනම් හරි, එතකොට තමන්ට නිකම්ම ප්ලෑන් එකක් තමන්ටම සෙට් වෙනවා. එතකොට ඒ ප්ලෑන් එක, ඒ කියන්නේ ඒ ප්ලෑන් එකේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. අන්න ඒ ටික හදාගන්න කාගෙන් හරි සර් කෙනෙක්ගෙන් හරි ළමයෙක්ගෙන් හරි උපදෙසක්, ඒ කියන්නේ ඒලා ඉවර කරපු එක්කෙනෙක් උපදෙසක් ගත්තා නම් හරි ඒ ප්ලෑන් එකේ තියෙන අඩුපාඩු මොනවද වගේ දේවල් හදාගන්න. එතකොට දැන් ඒලා ඉවර කරපු එක්කෙනෙක්ගෙන් හරි හොඳට ඒලා ගොඩදාගත්තු කෙනෙක්ගෙන් හරි උපදෙසක් ගන්නවා නම් දැන් ඒගොල්ලොගේ ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම තමන්ට ආදේශ කරගන්න යන්න එපා. මොකද ඒගොල්ලන් බුද්ධිමට්ට වෙනස්, ඒගොල්ලෝ වැඩ කරපු විදිය වෙනස්, විදිය වෙනස් කියන්නේ ඒගොල්ලන්ගේ දේවල් ග්‍රහණය කරගන්න විදිය වෙනස්. යන්නේ ඒක ඕගොල්ලන්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා ඒගොල්ලෝ ප්ලෑන් එකකින් ඒගොල්ලෝ කරපු දේවල් වලින් කෑලි කෑලි ගන්න තමන්ගේ ප්ලෑන් එකට. එතකොට වැඩේ ලේසි. මම කියන්නේ ඒකයි, තමන්ට යුනික් ප්ලෑන් එකක් හදාගත්තා නම් මේ ඉතුරු ටික කරන්න ලේසි, මේ වැඩේ කරන්න. අපි තුන් දෙනා වුණත් මේ අපි එකම ගෙදර ඉඳලා පාඩම් කරාට අපි පාඩම් කරන වෙලාවල් වෙනස්, පාඩම් කරන මුද්දට එක වෙනස්, දෙන්නේගේ සබ්ජෙක්ට් දෙක වෙනස්. ඒ හින්දා මේ දන්නේ නැති දේවල් දැන් මම උනා නංගිගේ මල්ලිගෙන් අහගත්තා හරි, ඒවල මගෙන් දන්නේ නැති දෙයක් කියනවා හරි. එහෙම කරා නිසා කර තුන්දෙනාම එකම විදිහකට වැඩ කරන්න ඕනේ කියලා නෑ. දැන් ඔයාලේ යාළුවෙක් පාඩම් කරා කියනවා එක්සෑම් එකට. ඔයාලට ගැලපෙන මෙතඩ් එක හොයාගන්න එක තමයි පළවෙනි දේ. මොකද එකිනෙකනට ඒ ගැලපෙන මෙතඩ් එක වෙනස් නිසා. උදව් ගත්තර කමක් නෑ. හැබැයි තමන්ට ගැලපෙන මෙතඩ් එක ඉස්සලම හොයාගන්න එක තමයි මේ කරන්න ඕන පළවෙනිම දේ එක්සෑම් එක කරද්දී. අය මම යනකල ඉංග්‍රීසි මීඩියම් වලින්. එතකොට ඉංග්‍රීසි මීඩියම් කරා සර්ගේ ෆිසික්ස් ක්ලාස් ආවා, තියරි ඉගෙන ගත්ත සර්ගෙන්. සර් අර ටොපික් එකේ ඉංග්‍රීසි ටර්ම් එකක් දෙන නිසා එහෙනම් ප්‍රශ්නයක් උනේ නැහැ. කන්සෙප්ට් එක තේරුනහම ෆිසික්ස් නම් ලැන්ග්වේජ් එක බාධාක් වෙන්නේ නැති නිසා. අය බයෝ පාඩම් කරද්දී නම් ගොඩ රිසෝස් බුක් එකම තමයි පාඩම් කරන්න ඕනේ. මම ඒකේ අන්තිම පාඩම වෙනකන්, ඒ කියන්නේ 10 වෙනි යුනිට් එක ඇප්ලයිඩ් එක ඒකත් බලාගෙන යන්න. මොකද ගිය සැරේ ඒකත් ඇවිල්ලා තිබ්බ පේපර් එකට ස්ට්‍රක්චර් දෙකට එකකින් හරි MCQ වෙනවා. එතකොට පුළුව ඒ අර අතාරින් නැතුව පුළුවන් නම් ඔක්කොම ටික පාඩම් කරගෙන යන්න බලනවා වුණා. අය ෆිසික්ස් සර්ගේට කිව්වොත් එහෙම සර්ගේ අර අන්තිම පේපර්ස් ආදර්ශ ටෙස්ට් පේපර්ස් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10 ඒ 10 කොහොමද කරන්නේ. ඒක ගොඩක් මට නම් ගොඩක්ම ප්‍රයෝජනවත් වුණා. අර MCQ වල වෙලාව හදාගන්න එක, අර MCQ වලට බය නැති වෙන එක, විභාගේ ලඟ වෙනකන් ඒ ටික ලඟ වුණාම අර ඒ ටික කරගත්තාම ගොඩක් ලේසුන MCQ වලට. ආය විභාගේ ගොඩක් ලඟ වුණාම මොඩල් පේපර්ස් කරේ නෑ මන්නයි, මම ඒ අර පාස් පේපර්ස් කරේ. පාස් පේපර්ස් ටික ආය ආය කරා, ඒකේ තියෙන පොයින්ට්ස් ආය ආය තහවුරු කරගත්තා අර ලඟ වුණාම. අනිත් එක තමයි දැන් අර පාස් පේපර්ස් කරද්දී නම් MCQ කරද්දී මේ
කොච්චර තියරි මතක කෙනෙක් වුණත් ආය අලුතෙන් පොයින්ට්ස් එකතු වෙනවා. ඒ නිසා පුළුවන් නම් මේ ඔය එක්සෑම් එකට ලං වෙන කාලේ පොඩි පොතක් තියාගෙන එන්ජීකිය වලින් ඔයාලට අලුතෙන් හම් වෙන පොයින්ට්ස් ටික ආය ලියා ගන්න. මොකද මේ ඔය එක්සෑම් එකට කොහොමත් ආය ඔය පාස් පේපර්ස් වල එන පොයින්ට්ස් ටිකමයි ඔයාලගෙන් මේ පුළුවන් ද කියලා බලන්න. ඒ නිසා ඒ ටික එක පොතක ලියාගෙන සබ්ජෙක්ට් තුනට පුළුවන් නම් හිම් කරගෙන තියාගත්තාම එක්සෑම් එකට කලින් දවසේ පොත බලලා ගියාම එන්ජීකිය එකට සෑහෙන ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඌ දැන් ආයේ ඒකත් එක්ක හරි ආයේ දැන් තියරි කියන එක අනිවාර්යෙන් ඔළුවට දා ගන්න ඕනේ. ඒ කියන්නේ තියරි එක හරියට ඔළුවට දාගත්තාම වැඩේ ලේසි. දැන් ක්ලාස් එක තියරි ගන්නුවාට පස්සේ ගෙදර ඇවිල්ලා නෝට් එක බලලා ක්ලාස් එකට යන්න කලින් දවසේ නෝට් එක බලලා ගියපුවාම ඒ තියරි ඔළුවට ගියාම ඒ කියන්නේ කන්සෙප්ට් එක ඔළුවට දාගත්තාම වැඩේ මාරම ලේසි. ඒකෝට දැන් ඒ තියරි ඔළුවට දා ගන්න ගමන් ඒ තියරි තමන්ගේ ඔළුවට කොච්චර ඇවිල්ලාද කියන එක ටෙස්ට් කරන්න අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට තමන්ට පුළුවන් හැම වෙලාවකම වැඩක් කරන්න වැඩ කරන්න කලින් කිව්වා වගේ ටාගට් එකක් තියාගත්තා මේක ඔටෝම තමන්ට හිතන හැම වෙලාවෙම වැඩ කරන්න කොච්චර ප්‍රමාණයක් වැඩ කරන්න ඕනේද කියලා. දැන් ක්ලාස් ඉවරලා ගෙදරෙද්දී වුණත් බස් එකේදී සෑහෙන වෙලාවක් යනවා. එතකොට ඒ වෙලාවේ වුණත් මම කෙමිස්ට්‍රි MCQ MCQ විස්සේ පේපර් එකක් අරන් කරනවා. එහෙම එහෙම ඔය වෙලාවෙම බයෝ සමහර කේබල් සරවම පාඩම් කරේ බස් එකගෙන ගමන් පාඩම් කරා සමහර ඒවා මම ඊට පස්සේ මෙයාගෙන් ප්‍රශ්නත් අහනවා. එහෙම එහෙම මේ අර තිබ්බා එකක් ඊට පස්සේ දැන් අපි දෙන්න ගෙදර ඇවිල්ලා මෙයා අක්කිට කෙමිස්ට්‍රි පුළුවන්. ඒ හින්දා එයා අපෙන් කෙමිස්ට්‍රි ප්‍රශ්න අහනවා. කින් එළියට පැනනහම ආයෙ ට්‍රැක් එකට එන්න හරි අමාරුයි. ඒ හින්දා අර කන්සිස්ටන්සි එකක් කන්සිස්ටන්ස් කතිය තියාගෙන වැඩ කරන්න. එතකොට මේ වැඩේ කරන්න ලේසි. ඔවර මුල ඉඳන් මේ වැඩ කරගෙන යන විදිහටම අන්තිම වෙනකම් විභාග ලං වෙනකම් මේ විදිහටම වැඩ කරන්න. අර ඒක පුරුදු වුණාට පස්සේ නතර කරන්න හිතෙන්නේ නැහැ. ඒ කරගෙන යන විදිහටම කරගෙන ගියාම ආයේ ඒක අර මැදින් කඩා ගන්න එපා කියන්නේ බලන්නේ ආයි අරවයි මේවයි නිසා. මොකද ඒක අය එහෙම කරාම ආය ඒ හිතපු විදිහට වෙන්න අමාරු ගොඩක්. පේපර්ස් කරන්නේ කරන්නේ අනිත් එක තමා දැන් ඔයාලට මේ එක්සෑම් එක නිකන් ඒකට මොටිවේෂන් එකක් වගේ ඕනනම් හැම වෙලේම හිතන්න රිසල්ට් ආවට පස්සේ ඔයා මොනවද කරන්නේ. රිසල්ට් ආවට පස්සේ අම්මයි තාත්තයි කොහොමද සතුටු වෙන්නේ. ඒතර ඔයාට බෑ කියලා කියපු කට්ටි ඉන්නවා නම් එයාලා කොහොමද ඒකට රියැක්ට් කරන්නේ. අන්න ඒ වගේ පොඩ්ඩක් ඔළුවේ මේ විෂුවලයිස් කරගන්න. එතකොට මේ ඇත්තටම මේ මොටිවේෂන් එකක් එනවා. ඔය දැන් අපි වෙන කෙනෙක්ගෙන් මේ මොටිවේෂන් එක අහනවට වඩා තමන්ගේම ජීවිතයට අදාළ කරගෙන ඔළුවේ මවා ගත්තාම මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා ඇත්තටම මේක ලොකු මේ මොටිවේෂන් එකක් වෙනවා. එක්සෑම් එක කරන්න ඉස්සරහට මොනවා වෙයිද දැන් ඔයාලා මෙඩිකල් ෆැකල්ටි යන්න ආසගෙන ඉන්නවා. මම මෙඩිකල් ෆැකල්ටි එකට ගියාම මම කොහොමද ඉන්න කැමති මම මේ මොනවාගේද මේ වෙන්න කැමති ඉංජිනියරින් යන්න කැමති කෙනෙක් නම් සයන්ස් ෆැකල්ටි යන්න කැමති කෙනෙක් නම් අන්න ඒ වගේ පොඩ්ඩක් විෂුවලයිස් කරන්න මම අනාගතේ මොනවද කරන්නේ කියලා. ඒක මේ සෑහෙන ලොකු මොටිවේෂන් එකක් වෙනවා. ඔය පාඩම් කරන්න කම්මැලි හිතන වෙලාවල විශේෂයෙන්ම එක්සෑම් එක ලොන් වෙලා ස්ට්‍රෙස් වෙන වෙලාවලට එහෙම මේක සෑහෙන්න මේ ලොකු උදව්වක් වෙනවා. එහෙනම් හැමෝටම සුබපතන ඔයගොල්ලෝගේ එක්සෑම් එක හොඳට කරගන්න. ඒ වගේම ඉස්සරහා වැඩ ටිකක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් තමයි.